නිකොන් පන්දියට වාලාව ආතරයෙන් පිරිිගන්නවා අද අපි කතා කරන්නේ යන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන විශෂය නිර්දේශය මනත්නං ආථි ද්‍යපිගෙන ගන්න විශයෙන් නිදේශය ගැන. ඉතිං අබලම ආථික ද්‍යාවෙදි අපි ගෙනගන්න මොනවති කිය එක ආර්ික විද්‍යශය නිර්දශය කොන්නග ෙ ොද කියලා මේක අපි ප්‍රධාන වශයෙන් වාට කියන්න ඕන කාරණයත් තමා ආර්ථක විද්‍යාවේ පාඩන් දොළහත් වයෙනවා අපිගෙන ගන්න ඇතඋට පාඩන් හයක් අපිගෙනගන්න දොලා අවසරදි පඩ හයක් දහතුන අසරද. ර මේ එකක ගනිතමය නිර්දේශය කිය ගනිතමය පැතිකටත්තියන අගම තියඩි නි්‍යයන් තුරින් ගොඩ නැඟුණු පැතිකටත්වෙන. එතකොඩ යාලට හරිියනම අවබෝධයක් තිබේ යුතුයි මේ ආර්ථක විද්‍යා විශය නිරිදේශයේ පාඩන් එකනික කොහොමද ගලාග යන්න ඉස්සරාට කියලා. ඒකට මේ වීඩිය කොඩක් වැදගත්තේ ඒවගේම තමා වල පේපරේකටාගට් කරගෙන රජනා පශ්මටිකඩාගට කරගෙන පාඩං හයටට්ටාගට කරලා ඒවට විතරක්. සූදානම් වෙන එක ගැනදා මම කතා කන්න හදන් ඉතිං ඒක ගොඩක් වැඩත් දෙයක් ඒකෙන් එMC කියී ගොඩක් අතහැෙනවා ඒකෙන් වාලට ඒකක් ගන්න ලකුණු හැත්තපහක් ගන්න තියෙන අවස්ථාවයි පොඩි කියලා මඟ හැෙන්නවා එහින්දා මම ස්තරාට එන වීඩියොත් එක් ඔ Online නිකොන් පන්ති අි ගොඩත් දුරට කතා කරුම් මේගෙන නමුත් දැමම ප්‍රධාන වශයෙන් කියන්නේ කැමති යාලා අනිවාරෙන්ම මේ විෂණයේදේහි අඩුම තර්මි බාඩන් දහයක්වත් හොදටම ටච්චක ඉන්න ඕේ ආර්ථික විද්‍යාවේ එන පාඩන්වලින් ගොඩක් ලස්සන පාඩම තමා පලවෙනි පාඩම් ඒ තමා පලින් වඩික් චේදය විදිහට අප ඉගෙන ගන්නේ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසදගන්නා විකල්ප ක්‍රම ආර්ථික පද්ධතියක මූලික ආර්ථික පශ්න ඒවා විසදගන්න විකල්ප ක්‍රම මොනහදම ගොඩක් වැද ගදයා ආර්ථික පද්ධතිගෙන අපි කතා කර කලින් විඩක් එ වගේම තමා මූලික ආර්ථික පශ්න ඉතින් මූලික සංගල්ප ටික හදුනගන්න ඉතාමත්න වැදගත් පාඩම තමා මේ ආර්ථික විද්‍යාය විෂය ශ්‍රේෂ්්‍රය ආර්ථික විද්‍යාවේ විෂය ස්වභාවය හදනගන්න විෂය රාමුව තියන්නේ මෙ දන ආර්ථික විද්‍යාය හරය තියෙන්නේ මේ පළවෙනි පාඩමේ දෙවැනි පඩිච්චේදය විදිර අපි විෂය නිර්දේශය දකිනවා ඉල්ලුම සැපයුම නම්්‍යදාවය හා වෙළද පොඩ සමතුරිිතේ ඇත්තරම හාර්ථික විද්‍යාවේ ගණන් හම්බෙන තැන තමා මේ ඉල්ලුම සැපයුම සහ නම්්‍යදාවය කියන්න පිින් අපි විඩියෝස්වලින් හමුවද වලව වාට දක්නට ලැබෙයි ආර්ථික විද්‍යාවේ ගනිත මේ ප්‍රවේශය වෙනවෙනම විඩියෝස්ොලින් ඉස්රහට යනවා කියලා ඉල්ලුම සැපවුම නම්මතාාවේ කියන පාඩන් වල තියරි කොටස් වෙනවෙනම පැහැදිරි කරන්නත් ඒත් තියරි කොටස් වල ගනිත මේ ප්‍රවේශයන් වෙනවෙනම කෙටික්‍රම මගින් පාලට පැහැදිරි කරන්නත් බලාපොඩුත් වෙනවා ඒවගේම තමා මේ ඉල්ලුම සැපවුම නම්්‍යතාාවේ ගනේ වට මතක දයාගන්න පහත්සු ෂෝට් නෝට් ගාගන්න ක්‍රම තියෙනවා ඒවත් අපි වෙනවෙනම වීඩියස්සලින් පාලා එක්ක එකතුවෙන්න බලාපොත්තුනවා ඉදිරියේදී තුන්ිනි පරිච්චේදය මොකද කියලා බැලුවොත් ඒක දෙමනි පඩිච්චේදයත්ක සම්බන්ධ තුිනි පරිච්චේදෙන් ඉගෙනගන්න තියෙන්නේ වෙළද පොලට රජයේ මැදිහත්වෙන ආකාරේ අපි කතා කරනවා ආර්ථි විද්‍යායි ශූක්ෂ ආර්ථික විද්‍යාව කොට සිදී ඉල්ලුම සැපයුම නම්්‍යතාවය කියන වෙළද පොල කොටස වෙලඳපොළ කොටසේ පෞද්ගලික අංශය පමණක් කටයුතු කරන අවස්ථාවකදී ක්‍රියාත්මකන ආකාරය තමා මේ දෙවැනි පාඩමෙන් කතා කරන්න තුංගනි පාඩමෙන් කතා කරනවා මේ වගේ නිදහස් වෙළඳ කොළ ආර්ථිකයකට නැත්තම් නිදහස් වෙළද පොළකට රජය මැදිහත්වෙන ආකාට හතරක් පිළිබඳ එතනද රජයේ මැදිහත් වුණ හා මොකද වෙන්න කියනික තියරිීමය කොටසකුත් මැදිහත්වෙන ආකාරය ගනිතමේ නැතම් ප්‍රයෝග පැහැදිරි කරන්න ගනිතමය කොටසකුත් දක්නට ලැබෙනවා එකදුරක් බලමු රජයේ මැදිහත්වන ප්‍රධාන ආකාර මොනවද කියලා එව තමා ආර්ථික විද්‍යාවේදී රජයේ මැදිහත්වන ප්‍රධාන වශයෙන් වැඩද පොළකට බදු සැපයීමේදී නතම් බදු අය කිරීමේදී ඒවගේම සහනාදාර සැපහීමේදී එවගේම උපරීම මිල සහ අවුම් මිල කියීන තත්වයන් තුළද ඉට පස්සේ මෙන මේ වෙලදපොළ ශක්ෂම ආර්ථිකයේ වෙරද පොලේ දක්නල් ලැබෙන නිෂ්පාදන ආයතන ොනවද ැ මෙච්චර වෙලා ඉල්ලුම සැපියීමගෙන හතාගදී පාඩිභෝක්‍යයන් කටයුතු කරන්න ආකාරිී. රජයේ කටයුතු කරන්න ආකාරේ කතා කර. දැන් කතා කරන්න හදනවා නිෂ්පාදනාංශය කටයුතු කරන ආකාරය ගැන්. ඉතින් අපි බලමු නිෂ්පාදනාංශයගෙන් කටයුතු කරදදිී මොනවද මේ පාඩම ඉගෙනගන්න තියෙන්නේ කියලා. ආර්ථික විද්‍යාය හතරනි පාඩමින් තමා නිෂ්පාදන නි්‍යාය. පිරිිවෑනිිය අයඒ වගේම වෙලඳබලලා අක්කුතීන් ගැන කතා කරන්න එතකොඩ මෙතනද අයබාට ලාභ සංකල්පගෙන ගොඩක් හොඳින් ඔලට ඉගෙන ගන්න පුළුවන් තීරි කොටස්ටිකත් තියවා ය වගේම ටික කමාරු ගණන් කොටස්්ටිකත් තියෙනවා මේ පිරිවෑ පිරිිවෑගේ හඳ වන මේ පාඩම තමා ගොඩක් ආථික විද්‍යා විශේෂශ්‍රේෂත්‍ර ඇතුළේ තමයි අමාරුව ඇන තැන එති මම ඉතාමතව සරල කෙටික්‍රම මගින් ල මේ පාඩම ග්‍රහණය කරගන්න පුළුවන් අවස්ථා ලබා දෙන්න සුදානම්ඒ වගේම පස්සනි පාඩම පස්සනි පාඩමෙන් සාර්ව ආර්ථික ක්‍රියාකාඩිත්්‍යය සැලකිල්ලට ගනමින් ජාතික ගිනු ින් ජාතික ගිනුම් කියන පාඩම තමම පස්සනි බාඩම එතකොඩ ආර්ථිකයක ජාතික ගිනුම් සකස් කරන්නේ කොහොමද එතවට ජාතික ගෙනුම්මලට අයිති වෙන්නෙ මනවද අයිති වෙන් ඇත්තෙමනොවාද ආර්ථිකයක් විදිහට ජාතික ගිනුම් සකස් කිරීමේදී සිදුගන්න දේවල් මොනවද කියන කරුණු ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්න සූදානම්. හයිවැනි පාඩමේදි කතා කරනවා සාර්ව ආර්ථික සමුතුටිතය හා එහි අවශ්‍යතාවේ ගැන. එකගැන්නේ සාර්ව ආර්ථිකය දැ ශික්ෂ මාර්ථිකයයි සාර්වාර්ිකය කියලා ආර්ථිකයන් කොටස් දෙකක් අපි හඳන ගන්නවා. එතනද සාර්වා ආර්ථිකය කියන පාඩම ගැන ප්‍රධාන වශයෙන් තීරි කොටස කතා කරන්න සූදානම් මේ වගේම මේ සාරවාර්ථික ඇළ යන ොත්දුරට ගණන් හදන්න වයි සමානයි සීධන අයිධන ජී කියෙන හතාවනේ අන්න ඒ කතාාව ගණන් ටිකත් සරලවයි දියටගේන්න අපි බලාපොග විද්‍යා විෂ රාමුව ඇතුළේ දහතුනර්ශයණී පාඩ හයවැනි පරිච්චේදේ දම් පෙළගැස්සෙන ඉදිරයට. හයවැනි පරිච්චේදයෙන් මුලිකශෙන් කතා කරන්නේ මුදල් හා මිලමට්ටම්වල හැසිරීම හඳනා ගනිමින් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බැංකු පද්ධතිය දායක වන ආකාරය. මෙකදී මූලිකෝෂයෙන් කතා කන්නවා මුදල් මුදල් ඉල්ලුම සැපවුම එවගේම මිල මට්ටම උද්දමනය ආර්ථිකය ක්‍රාකාඩිත්තයට බලපානආකාරයඒවගේ බැංගු බැංු අධි සැපවුම මුදල් ඉල්ලුම බැංකුවල ක්‍රියාකාඩිත්තය ගැන් වෙනවෙනම වාණිජ්‍ය බැංකු ෝල්ලයා අතන ගැන ඉතින් ආර්ථිකයක ක්‍රියාකාරිිත්වය හදනාගන්න මේක ගොඩක් වැදගත්වෙනවා එවගේම හත්වෙනි පාඩම සහටනි පාඩම අපි හත්වවෙනි පරිච්චේ දෙගෙන කහතා කර දැන් අටවෙනි පරිච්චේදේදී අටවැනි පරිිච්චේ දීදී කතාගන්නවා සාර ආර්ථික අඩමුණු ලගාකර ගැනීමේලා රජයේ මැදිහත්වෙන ආකාරය මේක සරලපාඩම සාර්වාර්ථිකයේ අඩමුණු ට රජය ලගා වෙන ආකාරය ගැන කහතා කරද්ද මේ පාඩමැතතිෙකුඩක් කතා කරන තිේරි කොටස් තිරි කටපාඩන් කරන්න පුළුවන් ළමයින්ද්‍ර හොඳට ගැලපෙන උත්තර ලියාගන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට මේ ප්‍රශ්නය හදුන්නන්න පුළුවන් එවගේම නවවෙනි පරිච්චේතයෙන් කතා කරන්නේ විදේශ වෙලදාමී න්‍යායාත්මක පදනම විග්්‍රා කරමින් දේශ වෙලදදාම ශ්‍රී ලංකා ආර්ථිකය කෙහි ඇතිකන්න බල පෑමිගැන ඒ කියන්නේ විදේශ වෙලදාම දැ අපි දන්නවා අපි මුලෙේ පාඩන්ටික පෙළගස්සවත් පලනි පාඩමින් ගැගන්නවා ආර්ථක විද්‍යා කියයන්න මකක්ද ර්ථික විද්‍යා විශෂයේ ස්වභාවයම කක්ද කියලා. ඊට පස්ස අප ඉගනගත්තා නිෂ්පාදනාංශය කුටුම් භංෂය රාජ අංශය ගැන වෙනවෙනවා ඉතින් දැංගි ගනගන්නවා අපි විදේශංශය ගැන විදේශංශය ආර්ථිකයකට මැදිහත්තෙන්නේ කොහොමද විදේශංශය කොහොමද ආර්ථිකයට බලපෑම් කරන්නේ එතකොට විනිමේ අනුපාතිකය එවගේම අපිදන්නවා දැන් ඩොලරය කොහොම රුපියලස්සර බාධර තියෙන බාල්ධදු ල්ල කියලා ඉටන් අන්න ඒ ගෙන ඉගෙන ගන්න පාඩමතමා මේක විදේශ වෙළදාම සාපේක්ෂවාී නිර්පේක්ෂවාසි නිය අය අනිවාරයම එමMCීකිවූ පශ්න හතරක් පක් ඇහෙන පාඩමා ඒවගේම රජනා පශ්නයක් උත්තලයාගන්න පුළුවන් පාඩමක් සමහර විට සහ රවුඩුදුවල අමාරුව විදාලතියන අපිය රාජ්‍ය ආර්ිකයෙන් පශ්නයක්ෙන් ඇතුව විදේශවලදාමයින් පශ්නයක් අපපු දවසලට ගොඩක් ලොක අමාරුවකටෙන් එවා ඉතිං විදේශවලදාම කියන පාඩ මේේ අනිමාරෙන්ම සම්පූර්ණ තිේරයේ පිළිබඳව වැටහීමක් අපිට තිබිය යුතුමයි එවගේම දහවෙනි පාඩමෙන් කතා කරන අපි විදේශ මූල්ිය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය එකඩ විදේශය වෙළදාමෙන් පස්සේ විදේශ මූල්්‍යය එකගැන්නේ විදේශ විනිමේ ලංකාවට එන විදේශ විනිමය ලංකාව ආර්ථිකයට කොහොඳ බලපාන්නේ කියන කාරණාව ඉතාමත්ම වැදගත් මොකද ලංකාවේ ආර්ථිකය වර්තමානයේ කොයි මට්ටමකද තියෙගෙන එක අපි කතා කරන්න ඔන්නෑ විදේශ ආධාර විදේශ අය මත රැදියාවක් දක්වුණ ආර්ථිකයක් තමා ලංකාව වර්තමාන ආර්ථිකය තින් ඒ වගේ ආර්ථිකයකදී ගඩක් වැදගත්ම එ මේ විදේශ මූල්්‍යය කියන කාරණාවතින් ඒ කාරණාව ගැන කතා කරන අපි දහවන පරිච්චේ දේදී එකොළොස්සන පරිච්චේ දේදී සංවර්ධනසා ආර්ථික වර්ධනය කියන මාට්ටුකා දෙක ඉතින් නිෂ්පාදනය හැකයා මායිම් වක්්‍රා දිද්දී අපි කතා කරන ආර්ථික වර්ධනය ගැන මොහක්ද කියලා හැබැයි ආර්ථික වර්ධනය ආර්ථික සංවර්ධනයවගේ මේට බලපාන සාධක දඩද්‍රතාව එවගේම ආර්ථික සංවර්ධනය සහාර්ථික වර්ධනයට බලපාන සාධක මොනවද මෙන මෙවගේ කරුණු දීර්ගෝෂයෙන් කතා කරන්න උඩක් තියරි තියෙන ගණන් නැති පාඩමත්නාම කොළොස්සන පරිච්චේ දේ කියන්නේඒවගේ දොස්සන පච්චේද ොළොස්සන පරිච්චේ දෙන් කතා කරනවා ශ්‍රී ලංකාවේ ආර්ථික වියූහයේ ප්‍රතිපත්ති තු නනාත්මකොයි විර්ශනය කරන මේ දොළස්සන පරිචේදේ ඉදින් දොලස්සන පරිච්චේද ඇතුඩේ ශ්‍රී ලංකාේ ආර්ථික වියූහැකස්සලා තින ආකාරය ගැන ගොඩක් දිගින්ිකර කතා කරවා එ මේ එකත් ගොඩක් තේරි තියන පාඩමක් හොලක් අපි දන්නවා ආර්ථික විද්‍යා උසස් පෙනට හදාරණ ළමේ ගොඩක් වෙලාවට අවධන යොම කරන්න නැති පාඩන් තමා මේ අන්තිම පාඩන් තුන ගැනි දාය කොළහ දුළහගෙන පඩිච්චේද තුන ගැන අවධානී යොමු කරන්න ගොඩක් කඩුයි හැබැයි මේ පාඩන් හරිම ලේසි ගොඩක් තීරි තියෙන කරුණු හොවෙලා අධධිනි කරගන්න පුළුවන් ප්‍රශ්නෝට උත්තරලියන් හරි ලේසි පාඩා මේ පාඩන් වල අවශ්‍ය තිය රිකාරුණු පිළිබඳවත් ඉදිරියේදී කතා කරන්න අපි සූදානම් ඉතින් එකතු වෙන්න ඔලයින් කෝන් පන්තියක්ත් එක්ක ඔ Online නිකෝන් පන්තිය කියන්නේ සාම්ප්‍රදායිකව ඔල්ලන් ඉකෝොන් වු ගන්නන ගුරුරුන්ට ොඩා වෙනස් දෙයක් කන්න පන්තියක් මේක අපි ගුරුවරයාගේ අන්තර්ගතය ගුරුවරයා ඔයාලට කියන දේ ුරුවරයා පේනවට වඩා ඔයාලට මම සාරනවා තිේරිය පේන්න කටහට ඇහෙන්න වාලව තීරිය තුළ රද ගන්න හැබැමික කොයිතාක් තුරට සාර්ථකදි කියෙන මම දන්නේෑ. සාර්ථකත්තේ රදා පවතින්නේ වාල මේ වීඩියෝස් පලනවද ඒ ීඩියෝස්ෝට දක්වනට තිචාරත්ත එක් ඉතින් මම කැමැති වාට පුළුවන්න්නන් මේ වීඩියෝක බල්ල උුරාට පස්සේ මෙකින් වලට ගන්න දෙයක් තිබුණනම් හනිවාර්රිින් කමෙන් ශික්ෂන් එක එක දාන්න. න්න තිබ දේමුම කක්ද කියලා ඒගේ හැදෙන්න්න දෙ අත්තියෙනන ඒත්කමේක්ක්ෂණගේෙදාන්නඒ වගේම තමා වාලට මේ වීඩිය එකට එහයි මොනවාද වෙන්න ඕනි යාලට ආර්ථික විද්‍යාතින පශ්ණ මොනවාද ඉක්මට ලැබෙන් ඕන ීඩියෝස් මොනවාවද පාඩන් අමාටු පාඩම් මොනොමද ඒවත් කමේක්ෂණ ගේෙදාන්න මම සූදානම් ඉදිරි එද්දී වාලට ඕනදේ දෙන්න වාල ඉල්ලන දේ දෙන්න ඉතිං ඔ Onlineන් ආර්ථික විද්‍යාපන්තිය එකතු වෙන්න කියලා ඉල්ලනවා ඔ Onlineයි කෝන් පාන්තියෙන් අපි කරන්නගොඩක් ලොකු වැඩ ඉස්රාට දකින්න ලැබෙයිවාලට ඉතින් සබ්ක්‍ර් කරන්න අප YouTube චන එක අපේ පෙස්බුක් ගරුපය ඇත්තක එකතුවෙන්න ඒ ගෘුප් එකට ඉස්රාට පේපස් දාලා පේපස් වල උත්තර අපි මේ වීඩියස්වලින් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා එකතු ෙන් ගේ ලා දන කරන්නවා ඔන් Onlineයින් කෝන් පන්තියක්ත් එක් වල දන්න හැම ආර්ථක විද්‍යා හදාාරන්න හිතන් ඉන්න ආර්ථිවිිද්‍ය විශව විද්‍යාල තුළ හදාාරන්න හිතන්ගඉන්න නොන් ලා හැම කෙනෙක්ම එකතු වෙන්න අපිත් එක්ක ගොඩක් කිතුති විඩිය එක බැලුවට එවගේ විඩියගත්තක එකතුනාට ඒවගේ Onlineන් කෝන් පන්තියක්ත් එක් එකතුනාට සුබදවසා.